හරි දැන් අපි මාතෘකා ටික දිගින් දිගටම කතා කරගෙන ආවා එතකොට දැන් අපි දන්නවා අපිට තව ටික කාලෙක යන තව මාස දෙකක් තුනක් වගේ අතුලක කාලයක් ඇතුලේ අපිට අපේ ඕලෙල් එක්සෑම් එක අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා එතකොට බලන්න දැන් අපි දිගින් දිගටම කතා කරගෙන ආවා අපි කොහොමද අරමුණු හදන්නේ කියලානේ අරමුණු හීනයි ඉලක්කෝ ඒ කියන දේවල් අපි මිනිස්සු වෙච්ච අපිට හැම වෙලාවෙම තියෙනවනේ දැන් පෞද්ගලිකව අපිට ගත්තත් අරමුණක් තියෙනවා उत्तर मगे पौदलिक मतरुण अभीट तीन अरमुन हतर तीन इतना मेन्न मे अरमुन हतर अभी जीवित हेडगस्व गंड पुलवाण अभी अरमुन हतर अभी जीवित हदा गंड पुलवाण बल अभी अंड पुलवांग अभी सार्थक गमन क्यों इतना बल मे अरमुन हतर गण की फलवी मदेत इसल अभी औद विसी पहाटकाली कुंदर गण गंटू और विसी पहाटकाली मुकुद अंटू और दूसरी पहाड़ गलिंग अभी मुद्री के नलिया तवाद मत गई उदी के नल अभी और दूसरी पहाड़ मुद्दा और दूसरी पहाड़ गलिंग अभी मुद्री के नो अभी देवी आर मुण बल नम पलवी आर मुण की अभी देवी आर मुण की मत देवी आर मुण अदाला यार मुण कपिट बुड़वा और विसी पहा विनकोट अरे इलाकम है के वैटू पकड़ अभी आन डोड इलाकम है के वैटू पाक अरे उन हदा करना दे नियारा मुना अभी डारा मुना कभी हदा करने रहना कभी और दूसरी पहाव गए भी न कोड दूसरी पहाड़ का लें अभी इलाकम है के वैटू पाक करना अभी तुम में नियारा मुना अभी हदा करना वा मुकद्दे तमंडम के लगे तरह तीन डोड़े तमंडम के लगे तरह तवार कभी हदा गण मुखद हतर हेमोट मदी नहीं अग्नि तमंड मगियना रोध हतरक वाहन अग्नि रोध हतरक वाहन पसरी उगत पसरी गए अभी हदा गण प्रति वार मुड़े वाले इसल हदीसी मेकड़ रही मुखद तमंड मगियला आदरण බිරිඳක් හෝ ස්වාම පුරුෂය දැන් මේ බිරිඳක් නා හෝ ස්වාම පුරුෂය කියනකොට මොකද්ද දැන් කොල්ලෙක් නා බිරිඳක් නේ මේ කියන්නේ කෙල්ලෙක් නා ස්වාමි පුරුෂේ තෝරගන්නු දැන් බලන්නකො දැන් ඔයාලා හදිසි වෙන්නේ කොතින්ද කියලා අරමුණු අතර 25ට කලින් හොදට ඉගෙන ගන්න ඕනේ ඉලක්කම්ම එක වැටුපක් ගන්න ඕනේ තමන්ටම කියලා ගෙදරක් තියෙන්න ඕනේ රෝද හතරක වාහනයක් තියෙන්න ඕනේ තමන්ටම විතරක් ආදරය කරන බිරිඳක් හරි ස්වාම පුරුෂෙක් හරි හැබැයි බලන්න මේ හතරම තියාගෙන වල ඉස්සල්ලාම ඉක්මගෙන කොතෙන්ද තවන්නම කියලා බිරිඳක් කරේ ස්වාම පුරුෂෙක් කරේ හොයාගන්නනේ දැන් බලන්න ඔයා දන්නේම නැතුව මෙතෙන් ඉස්සර වුණාට පස්සේ වාට මොකද වෙන්නේ මෙතන උඩ තියෙන ඉලක්කම් හතරම මෙන යරමුණු හතරම මොකදලා තියෙන්නේ ඔයාට අතහැරලා තියෙනවා එහෙනම් මතක තියාගන්න අපිට ජීවත් වෙන්න අපිට අරමුණු තියෙන්න ඕන අපිට හීන තියෙන්න ඕන ඉලක්ක තියෙන්න ඕන හැබැයි හොඳම දේ තමයි බලන්න අපි මොකද කරන්නේ අපි මේ මොහොත තුල අපි ජීවත් වෙන්න ඕන මේ මොහොත තුල අපි ජීවත් වුනේ නැත්නම් අපිට මොකද වෙන්නේ අපිට ඉතුරු වෙන්නේ ජීවිතේ පසුතැවීමක් විතරයි එහෙනම් උදේට මතක තියාගන්න ඔන්න අරමුණක් හදලා දුන්නා මේ අරමුණ ඇතුලේ ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ නේ බලන්නකො නැත්නම් අපි ජීවිතය තුළ අපි පසුතැවීමක් ඉතුරු කරගන්න ඕනද නැහැ දැන් බලන්න සමහරක් අය ඉන්නවා මේ සමහර අය මේ දැන් මම අර හැමලෑම කියන්නේ ඒකනේ දැන් සාමාන්‍ය අපිට දෙයක් අහිමුණාට පස්සේ තමයි අපි මොකද කරන්නේ අපි පසුතැවෙන්නේ අහිමුණාට පස්සේ තමයි අපිට ඒ දේ වටිනාකම දැනෙන්නේ දැන් සමහර අය ඉන්නවා දැන් ජීවිතේ ජීවත් වෙලා ඉන්නකොට තමන්ගේ අම්මටයි අප්පච්චිටයි සලකන්නේ බලන්න දැන් ජීවත් වෙලා ඉන්නකොට අම්මඩයි අප්පච්චිරයි අඳුමක් කරන් නොදීපු මිනිස්සු මොකද කරන්නේ චීවර අරගෙන ගිහලා චෛත්‍ය වටේ උතනවනේ බලන්න මෙතන තියෙන මොකක්ද එතන තියෙන සම්බන්ධය කියලා අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නකොට රෙද්දක් කරන් දීපු නැති මිනිස්සු රෙදි කෑලි අරගෙන ගිහලා චෛත්‍ය වටේ උතනවා එතරද ආගමක් තියෙන්නේ නෑ නේ බලන්න අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නකොට කෑම වේලක් දෙන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ අම්මයි තාත්තයි මිය පරලෝ ගියාට පස්සේ යාළට පින් ප්‍රාර්ථනා කරලා दानमान आदि देने वाले ये मनो अदून अथवा अभी उदगरा नोड़ी मे मुहूर्त जीवत्ती
මේ මොහොත තුල ජීවත් වුනේ නැත්නම් අපිට බොහෝ දේවල් පසුතැවෙනවා. එහෙනම් උතර මතක තියාගන්න අරමුණු එක ජීවත් වෙන අපිට අනාගතය ගැන බලාපොරොත්තු තියෙන්න ඕනේ. හරි අතීතෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. හැබැයි කොයිම වෙලාවකවත් අපි මේ මොහොත නැති කරගන්න හොඳ නැහැ. දැන් බලන්නකෝ අපිට ඇයි සතුටින් ඉන්නේ නැති කියලා අපි. අපි සතුටින් ඉන්නේ නැති වෙන්න හේතු දියා බලනකොට හොඳට හිතලා බලන්නකෝ. එක්කෝ අපි කල්පනා කරන්නේ අපිට අතීතෙ වෙච්ච දේ. ඊයේ වෙච්ච දේ. පෙරේද වුණ දෙයක්, ගිය සති වුණ දෙයක්, ගිය මාස, ගිය අවුරුද්ද වෙච්ච දෙයක් ගැන අපි හිතීත කල්පනා කරලා අපි මොකද කරන්නේ? මේ මොහොත නැති කරගන්නවා. අපි මේ මොහොතේ දුක් වෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ අපි? අනාගතේ වෙන්න තියෙන දෙයක් ගැන හිතලා අපි දුක් වෙනවානේ. මට හෙට එක්සෑම් තියෙනවා, මට ලබන සති එක්සෑම් තියෙනවා. නේ? නැත්නම් මට ලබන මාසෙ වෙනකොට මම මේ දේ කරගන්න ඕනේ, මම කොහොමද කරගන්නේ? අනාගතේ දෙයක් ගැන හිතලා අපි මේ මොහොත නැති කරගන්නවා. දැන් හොතර මතේ අරමුණුත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. නමුත් මේ මොහොත විඳින්න ඕනේ. මේ මොහොත විඳින්න ජීවිතේ විදින් දිගට ගන්න අරමුණු හදන්න ඊන හදන්න ඉලක්ක හදන්න ඒ හැම ඉලක්කයක් එක්ක මොකද කරන්න ඕන අපි ජීවිතේ විදින් දිගට එන සතුටින් ඉන්න නම් ජීවිතේ විදින්ට නම් අපි මොකද්ද කරන්න ඕනේ අරමුණු එක්ක ජීවත් වෙන ගමන් මේ මොහොතේ ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ